වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ටහසීට අයත් කිතුල්කොටේ ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇති ගුරුගම්මාන අංක එක මාර්ගය වසර 30කට ආසන්න කාලයක් තිස්සේ කිසිදු සංවර්ධනයක් නොකිරීම හේතුවෙන් එම මාර්ගය මේ වන විට ගමන් කිරීමට නොහැකි ආකාරයෙන්ම විනාශ වී ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසනවා. මෙම මාර්ගය අවට දැඩි ලෙස කැලෑවට ගොස් ඇති අතර එම නිසා මෙම මාර්ගයේ ගමන් කිරීම ඉතාමත්ම අවදානම් තත්වයකට පත් වී ඇත. ඒ නිරන්තරයෙන් මෙම ගම්මානයට කඩාවතින වනාලී මෙම මාර්ගය ඔස්සේ ගමන් කිරීම නිසාවෙනි. මෙම මාර්ගයට නිසියාකාරයෙන් සැකසුණු කානු පද්ධතියක් නොමැති නිසා වර්ෂා දිනවල මාර්ගයේ හරහා ජලය ගලා වැසීම හේතුවෙන් මාර්ගයේ විශාල වතුර වළවල් සෑදී ඇත. එම නිසා වර්ෂා දිනවල මාර්ගයේ පයින් ගමන් කිරීමට දුනු හැකි තත්ත්වයක් උදා වී ඇති අතර මෙම මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලෙස ප්‍රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටී. පහයි 49 අපි අර දොරකොඩ ඉස්සරහ අමහා පාන්දර අලිය ඉන්නේ. ළමයි ඉස්කෝලේ යනකොට පාරේදී පැත්තේ මහා කැලේ අලිය කොහෙන් පණීද ඒ කියන්න දන්නේ නැහැනේ. ඉතින් අපි ඉල්ලන්නේ කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ මේ පාර හදලා දෙන්න කියලා තමයි කියන්නේ. අලිය මොකද එළ පොඩි අය තනියෙන් ඉස්කෝලේ යන්නේ. එළවන්න ගියන් තේරෙන්නේ නැහැනේ මහා මිනිස්සු යන්නේ නැහැනේ. පාරට ගිහින් දාන්න ගියත් ගෑනු විතරයි මේ ගෙවල් වල ඉන්නේ. පිරිමි වැඩට යනවනේ. ඒ උන් ගොවිතැන් කළා තමයි ජීවත් වෙන්නේ. ඒවට අනිවාර්යෙන් යන්න එපා. ඉතින් ළමයින්ට ඉස්කෝලේ යන්න පාර හදලා දෙන්න කියලා තමයි ඉල්ලන්න තියෙන්නේ. මේ වෙලාව හැමතැනම වලවල් දණිස් දෙක ගාට නම් වතුර පිරලවා ඒව හදන්නේ නැහැ. අපි මිනිස්සු එකතු වෙලා හදනවා. ඒ හැදුවත් වාහන ගිහිල්ලේ පාරවල් කැඩනවා. කැඩලා ආයි ඒ විදියමයි. කොච්චර හැදුවත් එහෙමයි බලධාරින් මේ වෙලාව මේ විදිහට බලන්න ඕන. බල්ලා හදන්න ඕන. ඡන්ද ඉල්ලන්න විතරක් ගමට එනවා. ඊට පස්සේ ආයි පැත්ත පළාතටවත් එන්නේ නැහැ. ඉල්ලන්න තියෙන එකම දේ පාර හදලා දෙන්න කියලා විතරයි. අවුරුදු ගානකින් අපි දන්න අපි කියන්නේ 82 ඉතර අවුරුද්දේ මේක අපි සුද්ධ කරලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ තාම අද වෙනකන් කිසිම මිනිස්සේ කියන්නේ මේ බලධාරී එනවා ඡන්ද ගන්න කාලට එනවා එක මිනිස්සෙක්වත් ඇවිල්ලා නැහැ අපේ මේ පාර හදාගන්න. ඇවිල්ලා කියන්නේ දැන් පේනෝනේ පොඩි ළමයි මේ පාරේ යනවා. මේ නිතරම ali දවාටත් ගඟට ඇවිල්ලා බහලා ඉන්නවා. ඉතින් දවාට මිනිස්සු ඉන්නේ දෙන්නේ නැහැ. රැට එළිවෙන් ටාමෙත් පයින් යනවා මිනිස්සු ළමයි ඉස්කෝලේ යනවා. මේ පාරේ ඉතින් ගොඩ දෙනෙක් දුරට යන්න තියෙනවා. එක දවසක් අයි කවුරක්වත් කිසිම මිනිස්සෙක් ඇවිල්ලා පාර සුද්ධ කරලා නැහැ ඉතින්. අපි උදේට ඉස්කෝලේ යන්නේත් මේ පාරේ. අපි උදේ හැමදාම වැස්ස දවසට අපි යනකොට අපේ සුදු ඇඳුම් වල මඩ ගෑනවා. අපි මේ පාරෙන් තමයි ඉස්කෝලේ යන්නේ. අපේ මේ පාර පුරාම වල පැල එහෙම පාරට වැඩිලා අලිත් ඉන්නවා. අපිට ඉස්කෝලේ යනකොට අලි ඉන්නවද කියලා පේන්නේත් නැහැ. හදලා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මේ පාර දැන් වසර 30ක් වගේ කාලයක් ඉඳලම මේ පාර කිසිම දේශපාලන පක්ෂයක් විසින්වත් අධිකාරියක් විසින්වත් නඩත්තු කරගෙන යන්නේ නැහැ. ප්‍රාදේශීය සභාව විසින්වත් මේක නඩත්තු කරගෙන යන්නේ නැහැ. මේ පාරේ පොඩි ළමයි විශාල සංඛ්‍යාවක් පාසල් යනවා. ඒ වගේම තමයි මේ ගොවිතැන් කටයුතු කරන මිනිස්සු තමන්ගේ භෝග වගාවන් පාරට අරන් යන්නේ මේ පාරෙන් තමයි. ඒ වුණාට මේ පාරේ ඉතාම පටු පාරක්, අලි නිතරම ගැවසෙන ප්‍රදේශයක්. ඒ වගේම තමයි නඩත්තු වතිනුත් මිනිස්සු තමන්ගේ ප්‍රදේශයේ නඩත්තු කරගන්නෙත් නැහැ. ඒකට හේතුව තමයි නිශ්චිත බලධාරීන් මිනිස්සු මේ පාරට අවධානය යොමු කරන්නේ නැහැ. ප්‍රදේශයේ ඉන්න බලධාරීන්ුත් මේ පාරට අවධානය යොමු කරන්නේ නැහැ. ඒ වගේම තමයි අලි විශාල සංඛ්‍යාවක් මේ පාරේ ගැවසෙන නිසා පොඩි ළමයි උදේ 6ට පාසල් යන්නේ නැහැ. ඇත්තටම පාසල් 8න් පස්සේ තමයි මේ පාසලට යන්න වෙලා තියෙන ගමේ. කිසිම බලධාරියෙකුට කිව්වට මේ ගැන අවධානය යොමු කරන්නේ නැහැ. දවස්වල 30කට පෙර කාලයක තමයි මේක නඩත්තු කරේ. ඇත්තටම පාරේ කානු පද්ධතියත් හරියට නැහැ. ඒ වගේම තමයි පාර සුද්ධ කරන්නේ නැහැ. කානු පාරේ හැමතැනම කානු තියෙන්නේ. මේ පොඩි ලෙඩෙක් වුණත් මේ පාරේ අරන් යන්න බෑ. හදිසියකට වීල් එකක් හරවන්න බෑ. බයික් දෙකක් පාර මාරු කරන්න බෑ. හදිසියෙන් අලි ප්‍රශ්නයක් ආවත් මිනිස්සුන්ට පාරේ වාහන දෙකක් හරි අලිය ඉස්සරහට ආවත් වාහනේ හරවගෙන තමන්ගේ ජීවිතේ රැකගන්න අවස්ථාවක් ලැබෙන්නේ මේ පාරේ තියෙන මේ තත්ත්වය නිසා. මේ පාර හදලා දෙන්න කියලා තමයි පුළුවන් කෙනෙකුට මේ අවධානය යොමු කළ මේ පාර හදලා දෙන්න කියලා තමයි ඉල්ලා සිටින්නේ.